విద్యా ஐபவான் சுபோதாசனாக் சுபோதாசனாக் சுபோதாவசாக் கிள பிரார்த்தனா கரணும் ஆதரணீய ஜீவித வரதஸ்தானத்துல அப்படி அதாத்த விசேஷ மாத்ருக்காவாக் பிரிபாதவ கதா பாக்கிறான் தவ மே சோதானாங்க அந்த விசேஷ தவசாக் அப்படி தானா தான் மே அக்டோபர் பலவெந்தா கிவாம பூஞ்சு தருவாங்க தவச கிளானே மேக அப்படி நாம் கல்ல தின் லோக்கல் அமாதினே கிளா ஏ வகையும் தான் அது தவச அப்படி தித்துவ நிசா விசேஷம் தருவான் மெனுவன் கதா பாக்கிறான் ஒன்று கிளி நந்தரேம் அப்படி தருவான் மெனுவன் கதா கரணும் தெமாபியான் ஏ வகையும் தமை குமுது மே அம்மல தாத்தல் தருவான் சதுட்டிங் சஹயோகின் தருவான் தேருங்கரங் மடக்கட்டு கரணிக்கல யாதர அது தவச அப்பி ஹித்துவ விசேஷம் மே தருவகன கதா கரணுகட்ட ஹெமோட்டம் அப்பி கேனானே எக விதியட்ட சலகரணோனிக்கல மேக அப்பி தருவான் வித ரக்னமே அப்பி மேக சாமானிய கேன கதாவகே யாதரதி அப்பி மே சமானவ கோமத ஹெம தருவெக்டம எக வகே சலகரணே கேன எக மேக குஹே ஹிட்டியத் குதன ஹிட்டியத் மேக ஹரி விதியட்ட அம்மல தாத்தல கோமத கரணோனே கேன காரணவ சம்பந்தி அத அப்பி விசேஷம் கதா கரணோனிக்கல ஹிதுவ இதிங் ஏ தேவல் பிலிபந்தவ கதா பஹ கரண அப்பித் எக எகது வெனவ ராஜகிரிய விஸ்வதி வைத்திய மத்யஸ்தானே வைத்திய சமாதி சசிகலா வைத்தியமே ஆய்போவான் கேள தெளிக்கணும் அது தவசை மே மங்கிதானே தேங்க் தருவான் விசேஷ தவசாக்கு வகையம் அம்மல தாத்தில் விசேஷமாக அப்பயோ பலாகின இன்னும் தருவகன கதா கருணாக்கோ முக்கதது மே தருவகன வடி மிகிதான் தெமாப்பியோனே டாக்டர் இதுகிட்ட மே அப்பி வடசான ஆரம்பிதுன்னு மே ஹெம தருவெக்டம் எக்கஹா சமானவ கிசிம பெண்ணசாக் நொக்கர அம்மல தாத்தில் சலக்கான விசேஷமாக தேங்க அப்பி தானுவா கமக ஹெதன தருவேக்காத்தாத் கொலம்பு ஹெதன தருவேக்காத்தாத் குஹே ஹெதன தருவேக்காத்தாத் ஹெமோம கெமதி அம்மலாகி தாத்தலாகி ஆதரேட்ட சினிஹாசட்ட குலுட்டில் அபாதின ஹெமதேக்கிட்ட மேக்க வகை கெமதி மேக்க குஹும்பத அம்மல தாத்தல ஹரியட்ட கிடந்த அவசியம் ஓ ඇත්තටම දැන් ළමයි ගැන කතා කරනකොට අපිට දල හරි අදහසක් තියෙනවනේ ළමයි කියන්නේ කවුද කියන එක. එතකොට දැන් මේ ළමයි ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් WHO එකේ තියෙන මේ වලට අනුව දරුවෙක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අවුරුදු 16 වෙනකම් පිරෙනකම් ළමයි. නමුත් හැබැයි සංස්කෘතිය සහ සමහර රටවල් වල තියෙන දේවල් එක්ක අපි ළමයිව එක එක විදිහට කැටගරයිස් කරලා තියෙනවා. ඉතින් දැන් අපි දැකලා තියෙනවා සමහර ආගම්වල අවුරුදු 13 වෙනකොට දරුවෙක්ව විවාහයට සුදුසුයි කියනවා. ඉතින් මේ වගේ තත්වයකදී අපිට දරුවෝ ගැන කතා කරනකොට මේක හරිම සංකීර්ණ මාතෘකාවක් වෙනවා. මොකද එක දවසක් දරුවෙකුට වෙන් කරාට ඇත්තටම තේරුමක් නැහැ. මොකද දවස් 365 පුරාම දරුවෝ කියන එක S2 වගේ බලා ගන්න ඕනේ කියලානේ අපි කියන්නේ. එතකොට මේ S2 ඇතුලේ තියාගෙන හැදුවත් දරුවන්ව හදන එක එච්චරම පහසු දෙයක් නෙමෙයි. මොකද හැම වෙලාවෙම දෙමව්පියෝන්ගෙන් පවා දරුවන්ට අසාධාරණකම් වෙන සමාජයක අපි ජීවත් වෙන්නේ. මොකද අපි හිතන විදිහට දරුවෙකුට ළඟම බොන්ඩ් එක කියන්නේ පේරන්ට්ස්ලා. එතකොට පේරන්ට්ස්ලා ඇතුළෙත් සෙකියුරිටි එක කියන එක දරුවන්ට නැතිකොට අපි දරුවන්ට සමානව සලකන්න කියන එක මේ වගේ කතා කරාට ඒක පහසු දෙයක් නෙමෙයි. දරුවන් හරිම අනාරක්ෂිතයි. දරුවන්ව ගොඩක් වෙලාවට ඇබියුස් වෙන්නේ ගෙවල් ඇතුළෙන්මයි. ඉතින් මේක හරිම ගැටලුවක් වෙලා තියෙනවා. මොකද සමහර වෙලාවට සමහර පේරන්ට්ස්ලා හැසිරෙන කතා කරන විදිහ හරි අසභ්‍ය විදිහට කතා කරනවා, කෑ ගහනවා, ඒ වගේ දේවල්. එතකොට අපි හිතන්නේ ගොඩක් වෙලාවට මේ දරුවන්ට සමානාත්මතාවය දෙන්න කිව්වහම මේක හදන්න පුළුවන් මේ සමාජයෙන් අපි ඇවිල්ලා ඉල්ලන්න ඕන දෙයක් කියලා. එතකොට අපි මේකෙදි පළවෙනියටම බලන්න ඕන දෙයක් තමයි අපි දරුවට අපේ ගේ ඇතුළෙදි මේ සමානාත්මතාවය දෙනවද කියන එක. මේක බලවෙනියටම කැඩෙන තැනනේ. ලොකු දරුවයි පොඩි දරුවයි දෙන්නව වෙන් වෙන එක. එතකොට එහෙම නැත්තම් මම ගොඩක් වෙලාවට තව දැකලා තියෙනවා, දන්නවද, ලංකාවේ මේ සුදු කළු ભેදේ හරියට තියෙනවනේ. ගොඩක් වෙලාවට මේ දවස්වල මහා වියදමක් කරලා ඇයි සලෝන්ස් වලට ගිහිල්ලා එහෙම නැත්තම් අපි ඉස්තටික් ડોක්ටර්ස්ලා ළඟට ඇවිල්ලා මේ සුදු වෙන්න වැක්සීන් ඉල්ලගන්නේ. මොකද ඇටෙන්ෂන් කියන එක සුදු කට්ටියට දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගෙදර එක දරුවෙක් සුදු වෙලා එක දරුවෙක් කළු වුණොත් ඇත්තටම කළු දරුවාට තියෙන ඇටෙන්ෂන් එක අඩු වෙලා යනවා. සහ අර දරුවා ගොඩක් හුරතල් කරනවා. ඒ දරුවාට දෙන්න ඕනේ ගොඩක් ෆැසිලිටීස් දෙනවා. යව ගමන් එක්කන් යනවා, ලස්සනට අඳගෙන කරගෙන. ඉතින් මේ වගේ මේ ගේ ඇතුළෙමත් මේ සමානාත්මතාවය නැහැ. ඊට පස්සේ අපි එළියට බැස්සට පස්සේ ඉස්කෝලෙට ගියාට පස්සේ ඉස්කෝලේ දක්ෂ ළමයා ඊට පස්සේ දුර්වල ළමයා කියලා අපි කැටගරයිස් කරනවා. ඊට පස්සේ ඒ මදිවට අපි දැන් ඉස්කෝල බෙදාගෙන බාලිකා පාසල් බාලක පාසල් කියලා. ඉතින් මෙතනත් ගෑනු ළමයි පිරිමි ළමයි කියන එක ඇතුළේ වෙන් කරලා ඊට පස්සේ අපි ජාතීන් අනුව වෙන් කරනවා, ආගම් අනුව වෙන් කරනවා. ඉතින් මේ සමානාත්මතාවය කියන එක ප්‍රායෝගිකව දෙන එක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා මේ වෙනකොට ඇත්තටම. ඒ නිසා මං හිතන්නේ අපි අද හොඳ මාතෘකාවක් තෝරගත්ත කතා කරන්නේ.
විශේෂයෙන්ම දැන් මේ අපි නිරන්තරයෙන්ම මේ සුදු වෙන දේවල් පිළිබඳ කතා කරනකොට අපි මේ අපි හිතන්නේ සාමාන්‍ය පොඩි ළමයිට ඒ ප්‍රශ්න නැහැ කියලා නෑ. අද වෙනකොට ඇත්තට මේ සමහර එකම අම්මගේ දරුවෝ තමයි මේ ඉන්නේ. හැබැයි ගේ ඇතුළේදී ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. සමහරලාට මෙයා තමයි දක්ෂයා කියලා වෙන් වෙනවා. ඒකත් එක්ක කිව්වත් වගේ වර්ණෙත් එක්ක වෙන් වෙනවා. මේක මං හිතන්නේ මේ ගෙදරින් පටන් ගත්තට පස්සේ මේක සමාජයේ පුරාවටම පැතිරලා යන්නේ. අපි අම්මලා තාත්තලාට පුංචි පණිවිඩයක් දුන්නා නැහැ දරුවන්ට මේ විදිහට තමයි සලකන්න ඕනේ, මේ විදිහට තමයි මොවුන බලා ගන්න ඕනේ කියන එක. දරුවන්ටත් මේක පුළුවන් සමහරලාට. මං හිතන්නේ අපිට සමහර දේවල් තියෙන හදන්න පුළුවන් මට්ටමත්. නමුත් සමාජයෙන් හරි දෙමාපියන්ගෙන් හරි මේ වගේ දේවල් ඕල්ඩුවට ආවට පස්සේ දරුවෙක් කොහොමද මේ දේ හදාගෙන ඉදිරියට යන්නේ? ඔව්, මේකෙදි හරි වැදගත් පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි දරුවෝ ගත්තහම කොටස් දෙකකට අපිට මේ මානසික තත්ත්වනුව බෙදන්න පුළුවන්. එකක් තමයි සැබෑවටම මානසික රෝග. එහෙම නැත්නම් කෙමිකල් ඉම්බැලන්සස් නිසා බ්‍රේන් එකේ වෙන රෝග තියෙනවා. එතකොට ඒ රෝගී දරුවන් වෙනම ඉන්නවා. ඊට අමතරව තව කොට්ටාසයක් ඉන්නවා. මෙන්න මේ වගේ අපි කතා කරන මේ බෙදීම් වලට, වර්ගීකරණයන් වලට, ඒ වගේම සමහර වෙලාවට බුලි කරනවා ඉස්කෝලේදී. සමහර පේරන්ට්ස් ලගේ අතින් බුලි වෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පාට වර්ණය අනුව, දක්ෂකම අනුව, අනේ ඇයි මේ සැරේ අයියා නම් මෙච්චර ලකුණු අරන් තියෙනවා, බලන්න ඔයාගේ ලකුණු කියන බලන්න. ගොඩක් වෙලාවට අපි ළමයිව මේ විදිහට බුලි කරනවා, කරදරයට පත් කරනවානේ, ඇබියුස් කරනවානේ. ඉතින් මේක නිසා ළමයින්ට තව තත්ත්වයක් උදා වෙනවා. ඒ තමයි ඒ දරුවන්ගේ මානසිකත්වයේ වර්ධනය වීම ගැන. එතකොට මේ වර්ධනය කියන එකයි මානසික රෝග කියන එකයි දෙකක්. එතකොට මේ මානසික වර්ධන මට්ටම් වලදී ඩිස්ටර්බ් වෙච්ච දරුවෝ මේ විදිහට එක එක සිද්ධි වලින් සමහර ලාවට පොඩි කාලේදී පේරන්ට්ස්ලා දාලා යනවා. ඊට පස්සේ දැන් අපි හිතමු තාත්තා දාලා ගියොත් අම්මා බාර ගන්න අවස්ථාව ගොඩක් වෙලාවට තියෙනවා. නමුත් එයත් තව ආච්චි කෙනෙකුට හරි, ගෙදර වයසකට හරි දීලා ඉවරලා පිටරටකට හරි යන අවස්ථාව බලන්න ගොඩක් ඒවා ලංකාවේ තියෙනවා. ඉතින් එතකොට මේ දරුවන්ට අර එන්වයරන්මන්ට් එක දරුවෙක්ට ලැබිය යුතු නැති වෙලා යනවා. එතකොට ගොඩක් වෙලාවට මේ දරුවන් ඒගොල්ලන්ගේ අර මානසික වර්ධනය විය යුතු වයසේදී ඒගොල්ලන්ට වර්ධනය වෙන්න මේක බාධාවක් වෙනවා, ඩිස්ටර්බ් එකක් වෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට දරුවන්ට සිද්ධ වෙනවා පවුලේ වගකීම ගන්න. සමහර ලාවට දරුවන්ගේ දෙමව්පියෝ කලින් නැති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රෝගී තත්ත්වවලට පත් වෙන්න පුළුවන්, මං කිව්වාගේ දාලා ගියා වෙන්න පුළුවන්. එතකොට අනේ අර දරුවාගේ තව නංගියෙක් හරි මල්ලියෙක් හරි බාල දරුවෝ හිටියොත් වැඩිමල් දරුවා පවුලේ බර කරගහන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ තත්ත්වත් එක්ක ඇත්තටම අපිට පේරන්ට්ස්ලට විතරක් නෙමෙයි අර කිව්වා වගේ දරුවන්ගේ පැත්තෙනුත් මේගොල්ලන්ව ස්ට්‍රෝං කරන. මොකද ලෝකේ කොයි වෙලාවකවත් අපිට ප්‍රශ්න විසඳන්න බෑ. ප්‍රශ්න කියන එක හැම දවසකම මම ගත්තත්, කවි ගත්තත්, අපේ ප්‍රොඩියුසර් ගත්තත්, කවුරු ගත්තත් හැම දවසකම අපිට ප්‍රශ්නයක් තියෙනවා උදේ නැගිටිනකොට. ඒතකොට ප්‍රශ්න විසඳන එක නෙමෙයි අපිට කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන ස්ට්‍රෙන්ත් එක අපි ඇතුළෙම හදාගන්න. එතකොට පුංචි කාලේ ඉඳලම දරුවෙකුට පුරුදු කරන්න ඕනේ ඔයාගේ අම්මා නැත්තම් තාත්තා නැත්තම් එහෙම නැත්තම් තව මොනවා හරි වෙන ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන් අවශ්‍ය තත්ත්වයට ය아가න්න බැරි. එහෙම නැත්තම් අධ්‍යාපන සුදුසුකම්, මේ මොන දේ තිබුණත් ඇඩැප්ට් වෙන්නේ කොහොමද? එහෙම නැත්තම් මේවට මුහුණ දෙන්න ඕනේ පර්සනලිටි එක හදාගන්නේ කොහොමද? හුරු වෙන්න අවශ්‍ය කොහොමද? හුරු වෙන්නේ කොහොමද කියන එක තමයි අපි පුහුණු කරන්න ඕනේ. නැතුව දැන් අපි හිතමු දරුවෙකුට තාත්තා නැහැ. තාත්තා නැති වුණොත් එහෙම ඒ දරුවා තාත්තා නැති එක ගැන වොරි වෙවි. එයාගේ ආදරේ තව තව වටෙන් හොයන්න ගිහිල්ලා තව තමන්ගේ ජීවිතේ අගාධයට දාගන්නවා වෙනුවට මොකද්ද කරන්න ඕනේ දරුවා? ඒ දරුවට තාත්තා නැත්තම් තාත්තෙක් නැති එකේ ස්ට්‍රෙන්ත් එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට ලේසි දෙයක් තමයි සමාජයේ අපිට නැති දෙයක අපිට පුළුවන් හොඳටම ඒ එනර්ජි එක යූස් කරලා අනිත් පැත්තට වැඩ කරන්න. ඒ කියන්නේ මේ හැම එකක් අස්සේ මේ ගැප් වෙලා තියෙන එනර්ජි එකනේ. ඒ කියන්නේ දුක කියන්නේ ශක්තියක්. ඒතර මේ ශක්තිය පාවිච්චි කරලා මේ දරුවට පුළුවන් වෙනදට වැඩිය හොඳට පාඩම් කරලා විභාග පාස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයේ හොඳ තත්ත්වයකට යන්න පුළුවන්. තව අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට ජීවත් වෙන්න. ඒ නිසා ඇත්තටම මේකෙදි පේරන්ට්ස්ලාට විතරක් නෙමෙයි දරුවන්ටත් ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ ලයිෆ් එක හොඳට හදාගන්න. තේරෙන වයසට ආවට පස්සේ මං හිතන්නේ ඒක අපිටම මේ හිතලා කරන්න පුළුවන් දෙයක් වෙනවා. අද මේ පුංචි දරුවෙක් වුණත් මං හිතන්නේ අම්මා තාත්තට පුළුවන් පුංචි කාලේ ඉඳන්ම දුක සතුට කියන දේ දෙකටම හුරු කරන්න. ගොඩක් කරලාට අපේ අම්මලා තාත්තලා තමන්ට පුළුවන් උපරිමම දරුවන්ට කරනවා. සමහර වෙලාවට ඒ නිසා සමාජයට යනකොට දරුවන්ට පොඩ්ඩක් මේ ડોක්ටර් අපහසුතාවකට පත් වෙනවා. කොහොමද ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියන එක. මොකද ප්‍රශ්න කියන එක අම්මලා තාත්තලා ගොඩක් කරලාට හංගගෙන ඉන්නේ ඒ දේ දරුවන්ට දෙන්නේ නැති නිසා. දැන් අපි මං හිතන්නේ හොඳ තැනකින් ડોක්ටර් කතාව නතර කරේ මේ අපි
කොහොම හරි අපේ ජීවිතේ හැම දෙයකටම සාර්ථකව මුහුණ දෙන්න ඕනේ කියන එක. මෙතනින්ද අපි මේ චුට්ටක් කතා කරමු. දැන් දරුවෝ ගතොත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. හැමෝම එක විදිය නැහැ. හැබැයි දැන් අම්මලා තාත්තලට උනේ මට තමයි ඉන්න හොඳම දරුවා. හැම පැත්තෙම හොඳම දරුවෙක් මට ඉන්න කියන දේ ගොඩක් වෙලාවට ඕන් බලනවා ඔප්පු කරන්නට සහ ඒ කරා යන්නට. හැබැයි දරුවෝ එකිනෙකාගෙන් කෙනාට වෙනස් වෙනවා. මේ වෙනස් වීම කොහොමද අම්මලා තාත්තලා දැනගන්න ඕනේ සහ වැඩ කටයුතු කරන්න ඕනේ කොහොමද? ඔව් ගොඩක් වෙලාවට දරුවන්ගේ වෙනස කියන එක අපි දරුවන්ව ගොඩක් වෙලාවට මම මේක වෙනත් ප්‍රෝග්‍රෑම් වලදීත් කියන දෙයක් අපි දුන්න වෙලා දරුවව ඊතලේ කරනවා අපිට යන්න බැරි වුණ ටාගට් එකට යන්න. එතකොට ගොඩක් වෙලාවට මොකද්ද කරන්නේ? දැන් මට ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි වුණා නම් මම මගේ දරුවව ඩොක්ටර් කෙනෙක් කරන්න ඕනේ කියලා හැම වෙලාවෙම පාඩම් කරන්න කියනවා. එහෙම නැත්නම් එයාගේ තියෙන අනිත් වැඩ ටික නවත්වලා ඒ වැඩේට විතරක් ફોකස් කරවන්න බලනවා. එහෙම නැත්නම් එයාගේ නිදහස සීමා කරනවා. ඒතකොට මේ විදිහට මේ දරුවා කියන කෙනාගේ ළමා කාලය ළමා මනස කියන එක විනාශ කරනවා ගොඩක් පේරන්ට්ස්ලා. අර හේතුව තමයි Tamanට බැරි වුණු ටාගට් එකට දරුවා හරහා හරියන්නේ. ගොඩක් වෙලාවට පේරන්ට්ස්ලා හිතාගෙන ඉන්නවා ළමයි කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. මොකද ළමයට හොඳට උගන්වලා ඉවරලා හොඳ රස්සාවකට යවලා ඊට පස්සේ ආ එකෙන් හොඳට ඈන් කරලා ගෙවල් දොරවල් හදලා. නෑ, ඇත්තටම පේරන්ට් කෙනෙක් වුණාම දරුවගේ හොඳ ඒ ස්ටේටස් මේන්ටේන් කරන ලයිෆ් එකක් හදන්න එයාට සපෝට් කරන්න ඕනේ තමයි. ඒ සපෝට් කරන එක අස්සේ දරුවව විනාශ කරලා කරොත් එහෙම ඒක දරුවට කරන හානියක් විතර නෙමෙයි සමාජයටම කරන හානියක්. මොකද ඒ දරුවා ඒ පීඩනෙත් එක්ක කවදා හරි සමාජගත වුණාට පස්සේ දරුවගේ ජීවිතය විතරක් නෙමෙයි විනාශ කරගන්නේ. ඒ දරුවා වැඩ කරන්න යන තැන අයගේ සමාජයේ තත්ත්වෙත් නැති කරනවා. ඊට පස්සේ කවදා හරි දවසක මැරි කරාට පස්සේ ඒ ෆැමිලි එකත් ඉවරයි. ඊට පස්සේ යාගේ යාළුවන්ට ඒ ආශ්‍රය කරන්න මාර. මෙතනදී අපි මේ දරුවා කියන එක නිර්මාණය කරද්දී ලොකු වගකීමක් තියෙනවා. කවදා හරි දවසක අපි මේ සමාජයක් නිර්මාණය කරන්න කියලා මේ දරුවව සමාජගත කරන්න නම් අපි එතනදී මේ දරුවගේ මානසිකත්වය රැකෙන විදිහට අපේ ටාගට්ස් වලට දරුවව ගෙනියන්න ඕනේ අනිවාර්යයෙන්ම. සහ දැන් මේ අර ඩොක්ටර් කියවගේ ගොඩක් වෙලාවට අම්මලා තාත්තලාට සබහ කරගන්න බැරි වෙච්ච සිහින වලට දරුවව ගෙනියන්න හදන සමහර අම්මලා තාත්තලාට කියන්න පුළුවන් අපිට ඒ කාලේ මේ දේවල් තිබුණේ නැහැ. ඔන්න දැන් මේ වෙනකොට ඔයගොල්ලන්ට අපි මේ දේවල් දීලා තියෙන නිසා මේ දේ කරන්න කියලා. හැබැයි ගොඩක් වෙලාවට දරුවෝ ඉන්නවා තමන්ට දක්ෂතා තියෙනවා අම්මලා තාත්තලා නිසා ඒ දේවල් කරන. මේකෙන් සමහර වෙලාවට අම්මා තාත්තට අවශ්‍ය දේ වෙන්නෙත් නැහැ, දරුවට අවශ්‍ය දේ වෙන්නෙත් නැහැ. අපි අම්මලා තාත්තලාට පොඩ්ඩක් කතා කරලා කියමු. දරුවෝ දක්ෂ දෙයක් තියෙනවා නම් දරුවෝ කැමති ඉස්සර නම් තිබුණ අපේ ලංකාවේ තිබුණ අධ්‍යාපන ක්‍රමය, අධ්‍යාපන නෙමෙයි අතරම ධ්‍යාන ක්‍රමයකට කියන්නේ. ධ්‍යාන ක්‍රමය කියන යටතේ තමයි අපි දැනුම කියන එක දරුවන්ට දුන්නේ. ඒකත් එක්ක ඔය සමානාත්මතාවය කියන එක ඇත්තටම ලංකාවේ හොඳටම රැකුණු තත්ත්වයක් තිබුණේ. ඒ නිසා තමයි ලෝකේ බුද්ධිමත්ම ජාතියක් විදිහට, බුද්ධිය විතරක් නෙමෙයි ප්‍රඥාවන්තම. බුද්ධිය කියන්නේ එක, ප්‍රඥාව කියන්නේ තව එකක්. දැනුම අපිට පොත්පත් කියවලා ඕන තරම් එකතු කරන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව එහෙම නැත්නම් අපේ බ්‍රේන් එකේ ඩිවලොප්මන්ට්ස් කියන ඒවා හදන්න අපිට ලේසියෙන් බෑ. ඒකට ඇක්ටිවිටීස් තියෙන්න ඕනේ. එතකොට ඔය කිව්වා වගේ අපි දරුවන්ව අඳුනගෙන තියෙන්න ඕනේ. එතකොට ඒ දරුවන් අඳුනගෙන ඒ දරුවන්ට අවශ්‍ය විදිහේ ක්‍රමවේදකින් දැනුම දීලා ඒගොල්ලන්ව පෝෂණය කරන ක්‍රමයක් තමයි අපේ ලංකාවේ තුල තිබුණේ. නමුත් අපි දැන් නවීන අධ්‍යාපන ක්‍රමයේ යටතේ අධ්‍යයන කියනකොට ධ්‍යාන නැත කියන අකුර මුලට ආවම නැත කියන අර්ථය එන්නේ. එතකොට ධ්‍යාන නැතුව දැනුම එකතු කරන ක්‍රමයක තමයි දැන් ඉන්නේ. එතකොට මේකෙදි දරුවගේ බ්‍රේන් එක ඩිවලොප් වෙන්නේ නැති නිසා ඒගොල්ලන්ට ලොකු තරඟයක් ඇති වෙලා තියෙනවා. එතකොට ඔතනදී පේරන්ට්ස්ලාට ලොකු ප්‍රශ්නයක් එනවා. අනිත් ළමයට වැඩිය පන්තිය පළවෙනියා කරන්න හෝ වේවා, එහෙම නැත්නම් රිසල්ට් එක ගන්න, එහෙම නැත්නම් කැම්පස් එකට යන රෑන්ක් එක වෙන්න පුළුවන්. මොනවාම හරි දෙයක් මත මේ දරුවට තරඟකාරීත්වය කියන එක ඇති කරන්න වෙලා තියෙනවා. නමුත් ඇත්තටම අපි නැවතත් අපේ අතීතයට ගිහිල්ලා බැලුවොත් අපිට දරුවෝ ඒ විදිහට හදන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් මම ආඩම්බර වෙනවා නම් මට ලංකාවේ වැඩියෙන්ම ආඩම්බර වෙන්න පුළුවන් අම්මා වෙන්න පුළුවන්. මොකද මගේ දුව තමයි ලංකාවේ අඩුම වයසෙන් ඕ ලෙවල් ලියන්නේ ඉස්කෝලේ 6 වසරේ ඉන්නකොට. හැබැයි අද වෙනකන් කිසිම දවසක මම මගේ දරුවව රෑ 8:00 පස්සේ හැරවගෙන පාඩම් කරලා නැහැ. ටියුෂන් එකකට යවලා නැහැ. ඒ වගේම තමයි කනබොන කෑම බීම හැමදේම. දැන් අපිට දරුවෙක්ව ටාගට් එකකට ගෙනියනවා නම් ඒ ටාගට් එකේදී කරන්න කියලා ළමයාට ෆෝස් කරන, ළමයාගේ ළමාකමත් නැති කරලා, නිදහසත් නැති කරලා, අර මානසික තත්ත්වයක් නැති කරොත් එහෙම අපි දිනන්නේ පේපර් ක්වොලිෆිකේෂන් විතරයි. එතකොට මෙතන ගොඩක් වෙලාවට දැන් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පේරන්ට්ස්ලට දෙන මෙසේජ් එක ඔයාලා ඇවිල්ලා අහන්නේ, මගෙනුත් හැම වෙලාවෙම ඇත්තටම අහන්නේ
මගේ දරුවටත් මේක කලින් කරන්න පුළුවන්. එතකොට මං කලින් කරන්න මම ඇත්තට මේ විදිහට නොමිලේ කිසිම මේම එකක් නැතුව ප්‍රෝග්‍රෑම්ස් කරලා ළමයිව ට්‍රේන් කරනවත් එක්ක ඒකෙදී මට ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි මේගොල්ලන්ට ඕනේ ළමයිව විභාගේ පාස් කරන්න විතරයි. ළමයාගේ මනස හදලා ළමයාව ළමාකම තියාගෙන යන්නේ ළමයාගේ නිදහස දීලා උගන්නන්න කැමැත්තක් නැහැ. එතකොට මම ලිස්ට් එකක් දුන්නාම ඔයා දරුවව මේ දේ කරනවා නම් දරුවට මෙන්න මේ දේවල් ටික ප්‍රායෝගිකව කරවන්න කියලා ඒකට සූදානම් නැහැ. ඒකට කැපවීමක් කරන්න සූදානමක් නැහැ. එතකොට අපි ළමයාගේ සමානාත්මතාවය රකින්න කලින් බලන්න ඕනේ අපි කොහොමද ඒ දරුවට සාධාරණත්වයේ දීලා තියෙන්නේ කියලා. ඉතින් ඒක තමයි දැන් තියෙන ඇත්තටම වර්තමාන තත්ත්වය. දැන් තියෙන මේ කාලේ ගතහම අම්මලා තාත්තලාත් ඇත්තටම මේ අපි කියනවනේ දරුවොත් එක දුවනවා කියලා. يعني අම්මා තාත්තාත් පන්ති යනවා කියලා තමයි කියන්නේ. දරුවෝ විතරක් නෙමෙයි කියලා. හැබැයි මේ ගොඩක් වෙලාවට අම්මා තාත්තා අධ්‍යාපනය ගැන හිතනවා වගේ මම හිතන්නේ දරුවන්ගේ අනිත් පැත්ත ගැන, උන්ගේ නිදහස ගැන හිතන්න. දැන් අපි මේ ඩොක්ටර්ගේ දුව ගැන කතා කරනකොට මම හිතන්නේ දැන් ඇය කැමැත්තෙන් මේ දේවල් ඉක්මනට කරගෙන සහගේ නිදහසට බාධාවක් නැති නිසා තවත් කැමැති ඇති ඒ දේවල් වලට වෙන්න. හැබැයි දැන් අද කාලේ අපේ සමාජන දරුවන් තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්න කියන වැරෙන්න ආසාවට පොඩ්ඩක් පුතේ ගිහිල්ලා සෙල්ලම් කරලා එන්න කියලා ගෙවල් වලින් අපිට ඇහෙනවා හරිම අඩුයිනේ. කලාතුරකින් තමයි කියන්නේ දැන් ඔයා පොඩ්ඩක් සෙල්ලම් කරන්න, පොඩ්ඩක් එළියට යන්න කියන එක. මේ ගේ ඇතුළේ තියාගෙන පොතපතට විතරක් දරුවන් යොමු කරලා අනිත් දේවල් සමහරවිට ක්‍රීඩාවක්වත් අත වෙනකොට ගොඩක් වෙලට අම්මලා නවත්තනවා කරන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ ස්පෝර්ට් කියන එක කාලයක් අනිවාර්ය කරලා තිබ්බා. දැන් අත වෙනකොට ඒක නැහැ. ඇත්තටම මේක හරිය හොඳ මාතෘකාවක්. මොකද ප්‍රඥාව කියන එක වැඩෙන්න නම් දරුවෙකුට දෙන්න ඕනේ දැනුම කියන එක නෙමෙයි. එතකොට ඒකෙදී ගොඩක් වෙලාවට ඇක්ටිවිටීස් ගොඩක් කරවන්න ඕනේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මම ළමයාව ටියුෂන් යවුවෙත් නැහැ, ස්කෝලේ යවුවෙත් නැහැ, මම තනියෙන් ඒක කරා කියලා. ඒ කරන්න හේතුන එක තමයි මට මේ දරුවට ඕනේ උනේ ප්‍රඥාව කියන එක වඩවන්න. එතකොට ඒක ඇතුළේද ඔය කිව්වා වගේම ස්පෝර්ට්ස් කරා. ඊට පස්සේ ඒත් එක්කම වැදගත් දෙයක් තමයි ළමයෙකුට ළමා කාලෙදී අධ්‍යාපනය කියන එකට මූලිකත්වයේ දෙනවා නම් සහ ඒ ළමයාව තැනකට අපි පර්සනලිටියක් එක්ක යවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් එයාට අනිවාර්යයෙන්ම උගන්නන සබ්ජෙක්ට්ස් ඇතුළට මේ දේවල් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕනේ. ඔය කිව්වා වගේ ක්‍රීඩාව ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ අනිත් දේ තමයි දැන් ඕක සම්බන්ධව මම සම්පූර්ණයෙන්ම පොතක්ම ලිව්වා ස්පෝර්ට්ස් සයිකොලොජි කියලා. මොකද දැන් කාලේ අපි දරුවන්ට කරන්නේ තරඟයට දිනන්න උපුහුණු කරන එක. නමුත් අපි ස්පෝර්ට්ස් කරවන්නේ ජීවිතයට මුහුණ දෙන්න, දරා ගැනීමේ ශක්තිය වැඩි කරන්න. එතකොට මේකෙදී ස්පෝර්ට්ස් කරන ළමයා ඇත්තටම හෙට එක්සෑම් එක තියෙන්නේ කියලා අද සෙල්ලම් කරොත් ක්ලියර් මයින්ඩ් එකකින් ගිහලා හොඳට මැත්ස් ටික කරන්න පුළුවන්, සයන්ස් ටික කරන්න පුළුවන්. නමුත් අපේ පේරන්ට්ස් ලෝ ලෙවල් ඉයර් එකේදී, ඒ ලෙවල් ඉයර් එකේදී ළමයාව සම්පූර්ණයෙන්ම ක්‍රීඩාවෙන් අයින් කරගන්නවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ මැත් සයන්ස් සබ්ජෙක්ට්ස් කරනකොට අපි ලෙෆ්ට් බ්‍රේන් එක දකුණු පැත්තේ මොළය තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ තර්කයට අදාළව. එතකොට මේ දරුවට කෝ ඉමෝෂනල් බැලන්ස් වෙන්න රයිට් බ්‍රේන් එකේ ඇක්ටිවිටීස්. එතකොට අපි අනිවාර්යෙන් මේ දරුවට ඊස්තටික් සබ්ජෙක්ට් එකක්, එහෙම නැත්නම් సౌందర్య විෂයක් අපි ඉදිරිපත් කරන්නම ඕනේ, පුහුණු කරන්නම ඕනේ. එතකොට යාට ටෙන්ෂන් වුණාම සින්දුවක් කියාගන්න, සින්දුවක් අහන්න, නැත්නම් නර්තනයක් දෙන්න, නැත්නම් චිත්‍රයක් අඳින්න, තමන්ගේ ටෙන්ෂන් එක එහෙම යවාගෙන තමන්ව බැලන්ස් කරන්න අපි පුහුණු කරන්න ඕනේ. එතකොට අර අපේ රටේ තිබුණ ධ්‍යාන ක්‍රමයේ යටතේ දරුවෙකුට හැම ළමයටම මැත්ස්, ඉංග්‍රීසි, මේ සයන්ස් කියන සබ්ජෙක්ට්ස් ටික පාස් වෙන්න බෑ. ඇත්තට මේගොල්ලෝ එක එක දේවල් වලටයි දක්ෂ. එතකොට අපි ඒ දරුවගේ දක්ෂතාවයට අනුව තමයි අපි මේ දේවල් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ළමයට සමානාත්මතාවය කියලා ඉවර වෙලා මුළු පන්තියක් 40 දෙනෙකුගෙන් සමන්විත වුණොත් 40 දෙනාටම සමාන විදියට උගන්වන්න ගියොත් එහෙම ළමයි කොහොමද එහෙමනම් 40 දෙනාටම සමාන ලකුණු වෙන්න ඕනේ, සමානාත්මතාවය ලැබුණා. නමුත් එහෙම දෙයක් නැහැ. මොකද විෂමයි ළමයි. අපි දැනගන්න ඕනේ මේ විෂම බව ඇතුලෙන් සමානාත්මතාවය කියන ස්ටෑන්ඩඩ් එකට ගේන ළමයිව. එතකොට මේ වගේ තත්වයකදී අපි ගුරුවරු විදිහට, ඊට පස්සේ අපි ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න වෛද්‍යවරු විදිහට, ඒ වගේම පේරන්ට්ස්ලා මේ හැමෝගෙම එකතුවෙන් මේ දරුවා කියන කෙනා නිර්මාණය කරන්න ඕනේ. නැත්නම් අපිට ගොඩක් වෙලාවට එන්නේ අර ළමා දිනය කියන දවසට විතරක් මොනවාම හරි ළමයින්ට එන්ටර්ටේයින් කරන්න. ඒ එන්ටර්ටේයින් කිරිල්ලත් ඇත්තටම මාකටින් නේ අද කාලේ වෙලා තියෙන්නේ. එතකොට ළමයාව මාකට් කරනවා තමන්ගේ බිස්නස් එක එදා දවස වැඩි කරගන්න. එතකොට එහෙම නැතුව දවසකට සීමා නොවි අපිට මේ රට රිප්‍රසන්ට් කරන ඇත්තටම දක්ෂ, ඊට පස්සේ ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මෙතනදී ප්‍රශ්නේ ආත්මාර්ථකාමී බව. දවසක් දවසක් ගානේ වැඩි වෙන මේ දරුවන්ට අපි අනිත් අයත් එක්ක කොහොමද කටයුතු කරන්නේ, ආදරණීය වෙන්නේ, රෙස්පෙක්ට් කරන්නේ. දැන් පේරන්ට්ස්ලාට රෙස්පෙක්ට් කරන දරුවෝ හරි අඩුයි.
ඒ මොකද ඒගොල්ල හිතන් ඉන්න ඒගොල්ල ටෙක්නොලොජි එකත් එක්ක දියුණුවයි අම්මලා ඉන්නේ තාම පහුගිය සියවස්වල ඒගොල්ලන්ගේ දැනුම ඒ තරම් නැහැයි කියලා. හැබැයි පේරන්ට්ස්ලාත් දැනගන්න ඕනේ අප්ඩේට් වෙන්නේ නැත්තම් ළමයි එක ඉන්න ගන්න දෙන්න අමාරුයිනේ. එතකොට නමුත් අම්මා තාත්තට අකුරක් බැරි වුණත් දරුවා අම්මට තාත්තට රෙස්පෙක්ට් කරන ලෙවල් එකේ තියෙන්න නම් අපි දරුවට ඒ සමානාත්මතාවය කියන එක ගේ ඇතුළෙම හදලා උගන්වලා එවන්න ඕනේ අවශ්‍යයි. සහ මේ කතාවේදී මට මතක ශ්‍රදා තමයි දැන් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා දරුවෝ හරි එකමුතු වෙන අද කාලේ ඕනම දෙයක් කතා බහ කරනවා. මේකත් එක්ක සමානලහට ළමයි පුරුදුලා ඉන්නවා මේ ඒ ගෞරවය කියන එක අඩු කරන්න. මොකද යාළුවෙක් වගේ ඉන්නකොට සමානලහට අමතක කරන මේ ඉන්නේ මගේ අම්මා, මේ ඉන්නේ මගේ තාත්තා කියන. නමුත් මං හිතන්නේ දරුවන්ටත් යුතුකමක් තිබෙනවා අම්මලා තාත්තලා ලං වෙන්න මේ ආදරේ වැඩි වෙන්න ගරුත්වය කියන එක රකින්න දරුවන්ටත් යුතුකමක් තියෙනවා කියන එක අපි ලෝක ළමා දින දවසේ විශේෂයෙන් මතක් කරනවා. මොකද අපි අද වෙනකොට දකින්නේ පුංචි ළමයි අර කිව්වත් වගේ ටිකක් මේ අම්මලා තාත්තලාට ගරු කරන එක අඩු වෙලා තියෙනවා. ඒක මේ සමහර වෙලාවට ටිකක් ලං වෙනකොටත් මේ දේ වෙනවා කියලා කියනවා. හැබැයි ලං වීමත් එක්ක වැඩි වෙන්න ඕනේ ආදරය, ගරුත්වය කියන දෙකම. හොඳයි. අපි ඒකත් මතක් කරනකම මේ ඊට පස්සේ මම දැනගන්න කැමති දැන් දරුවෝ ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට අර කිව්වත් වගේ අම්මලා තාත්තලාගේ කැමැත්ත නිසා ගොඩක් ශේෂ්ත්‍ර නියෝජනය කරනවා. හැබැයි අපි අද කියවනේ නැහැ දරුවන්ට කැමති දේ වගේම හොඳ දේ අම්මලා තාත්තලා තෝරලා දෙන්න ඕනේ කියලා. නිදහස ගැන කතා කරනකොට දැන් ලෝක ළමා දිනේ අද නිසා ડોක්ටර් ගොඩක් වෙලාවට රෝගීන අද වගේ හැම දවසම තිබ්බනම් හොඳයි. අද අපි හරි නිදහසේ හිටියා. ස්කෝල්ට ගියත් කියනවා මේක තිබ්බනම් හොඳයි කියලා. නිදහස කියන දේ කොහොමද දරුවන්ට දෙමාපියන් විසින් ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ? ඔව් ගොඩක් කාලවලට නිදහස ගැන කතා කරාම අපි හිතන් ඉන්නේ ළමයෙක් එළියට යවලා මොනව හරි දෙයක් එන්ටර්ටේන් කරන්න යවන නිදහස ගැනනේ. ඔය නිදහස විතරක් නෙමෙයි. ඇත්තටම මම දැකලා තියෙනවා ගොඩක් කාලවලට ළමයාට හෙඹිරිස්සාව හැදිලා හෙට අම්මට ඔෆිස් යන්න තියෙනවා. තාත්තත් ගෙදර නැහැ. ළමයාට මොනව හරි මෙඩිසින් එකක් දීලා අර සෙමටික එළියට දාගන්න දෙන්නේ නැහැ. ඒක ඩ්‍රයි කරනවා. එතකොට ඒ දරුවට ඒකත් එක්කෙන පීඩනය කියන්නේ නිදහස දීමක්ද කියන්නේ? ළමයා එතකොට ශාරීරිකව මානසිකව දෙකෙන්ම පීඩා විඳිනවා. ඒතර අපි මේ නිදහස කියලා කතා කරන්නේ මේ දරුවෙක් එළියට යවන එක ගැන හැම වෙලාවෙම. නමුත් එහෙම නෙමෙයි අපි හැම පැත්තෙම දරුවා කියන කෙනාව පීඩණයට පත් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දරුවව බලන්න අපි අපේ ජුවලරි ටික ගිහිල්ලා බැංක එකේ සේප්ුවක් අරගෙන ඒකට පේමන්ට් එකකුත් කරලා සමහරවිට පරිස්සම් කරන්නේ. ඒක කාටවත් බලා ගන්න දෙන්නේ නැහැ. නමුත් gedara daruwa jewelry එකකටත් පල්ලෙහා. මොකද අපිට කිසිම අධ්‍යාපනයකුත් නැති, සමහරවිට පිරිසුදුත් නැතුව ඇති, වෙන ජාතියක වෙන්නත් ඇති, ගෙනල්ලා ඉවරලා දරුවව බලා ගන්න දානවා. එතකොට එතනත් දරුවට අර දෙමව්පියන්ගෙන් ලැබිය යුතු උණුසුම සහ ඒගොල්ලන්ගේ ආදරේ නැතුව එතනත් නිදහස කියන එක නැති වෙනවා. ඒත් අපි මේ නිදහස කිව්වම කතා කරන්නේ මේ එක එක පැති ගැන. එතකොට ඊළඟ දේ තමයි අපි ළමයව ගොඩක් වෙලාවට ළමයා කැමති නැති දේවල් තියෙන, කන්න තියෙන දේවල්. එතකොට කෑම එක වුණත් අපි දෙන්නේ ගොඩක් වෙලාවට ළමයාගේ කැමැත්තට නෙමෙයි. ළමයාගේ කැමැත්තට නෙමෙයි කිව්වම මෙතනදී පේරන්ට්ස්ලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔය ඕගොල්ලෝ කන්න එපා කියන කෑම එකේ රස ඉගැන්වුවේ කවුද? දරුවා සල්ලි දීලා කඩේට ගිහිල්ලා කෑම ගෙනාවේ නැහැනේ. එතකොට ඒක අරන් දීලා Tamanට ලේසියට ඒ තත්ත්වෙට ළමයාව දාලා ඊට පස්සේ ළමයා ඒක රෙඩිට් වුණාට පස්සේ ඒකට එපා කියනවා. එතකොට ළමයා හිතන්නේ Tamanගේ නිදහසට සීමාවල් සැනෙව්වා කියලා. එතකොට අපි නොදැන කරන්නේ තවත් එකක් ඒක. දැන් අපි පේරන්ට්ස්ලා විදිහට රෙස්පෙක්ට් කරන්න කියනවා අපිට. අම්මා රෙස්පෙක්ට් කරන විදිහට දරුවට හැසිරෙන්නේ නැත්තම් දරුවත් එක්ක පාරේ එළියට බහැලා යන්නේ හරි විදිහට ඇඳුමක් ඇඳගෙන නෙමෙයි නා. ඊට පස්සේ දරුවත් එක්ක උදේට පාන්දරට නැගිටලා දවස පටන් ගන්නේ නැත්තම් අම්මා නැගිටින්නත් 8-9 වෙලා නා. එතකොට ඒ ගෙදර හදිසියට ඕඩර් කර කර හැම වෙලාවෙම පාම්බනිස් නම් උදේ පාන්දරට කණ්ඩ දීලා යවන්නේ. මං කියන්නේ නෑ හැම දවසකම මේව දේවල් විතර අපිට උනත් බැරි දවස් අසනීප දවසක් වැඩි දවසක් කියදෙන්න පුළුවන්. නමුත් මේක අපි දකිනවා සමාජයේ නිතර බහුල වශයෙන් සිද්ධ වෙනවා. එතකොට ළමයෙකුගේ නිදහස සීමා කරනවා කියන එක අපි සීමා කරන්නේ මේ පුංචි දේවල් වල ඉඳලා ගේ ඇතුළේ ඉඳලම සෞඛ්‍යයට පවා හානි කරගෙන. එතකොට ඒ නිසා අර එළියට ගිහිල්ලා පාටි එකකට යන එක හරි, එහෙම නැත්නම් යාළුවෙක් එක්ක ගැදවෙන එක හරි විතර නෙමෙයි ළමයෙකුට නිදහස දෙනවා කියලා කියන්නේ. එහෙම දේවල් සමාජගත වෙන්න උවමනා නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි දරුවත් එක්ක යන්න. මොකද දරුවත් ඒවා එක්ස්පීරියන්ස් කරන්න ඕනේනේ. එතකොට සමහර වෙලාවට ළමයින්ට ඒ වෙලාවේදී තේරෙන්නේ තමන් එක්ක ඉන්න යාළුවා තමන්ගේ ජීවිතය විනාශ කරන්න ආපු කෙනෙක් කියන එක. නමුත් පිටින් බලන් ඉන්න අම්මට තාත්තට පේනවනේ. එතකොට ඒ ගමන ගිහිල්ලා දරුවව රැක ගන්න එක තමයි අපේ අතින් වෙන්න ඕනේ. නිදහස කියන්නේ හිර කරගැනීම නෙමෙයි. නිදහස දෙන තරමට තමයි දරුවා එක්ස්පීරියන්ස් කරලා සමාජේ වෙනස් දරුවෙක් වෙන්නේ ඇත්තටම.
නිදහස කිව්වහම මං හිතන්නේ ඒකත් අපිට ડોක්ටර් කිව්වා සෑහෙන ප්‍රමාණයක නිදහස බෙදෙනවා කියලා. අපි මේ කියන නිදහස සෙල්ලම් කරන්න දෙන්න කියන නිදහස විතරක් නෙමෙයි, නිදහස කියන වචනේ ඇතුලේ අද අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා, විශේෂයෙන්ම මේ දරුවන් නිදහස කොහොමද ලබා දෙන්නේ කියන එක. අද ඉතින් දරුවෝ වෙනුවෙන් වෙන් වෙච්ච දවසක් විදිහට හඳුන්ලා තියෙන නිසා අපි හිතුවා විශේෂයෙන්ම දරුවෝ ගැන කතා කරන්න ඕනේ කියලා. දරුවන්ටත් අම්මලා තාත්තලාට දෙමාපියන්ට වැදගත් මාතෘකාවක් පිළිබඳව කතා කරේ. අද අපිත් එකතුනේ මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න. රාජකීය විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමාධි ශශිකලා ડોක්ටර් බිහිවීම ස්තුතිවන්ත නත් දවසේ අපිත් එක්ක එකතු වෙලා අම්මලා තාත්තලාට දරුවන්ට අපිට වැදගත් දේවල් කියලා දුන්නට තවත් දවසක හැමෝම බලාපොරොත්තු සමදෙනවා. ආයුබෝවන් සුබදාසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.